ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා. බොහොම සුති මේ මාතෘකාවට ප්‍රවේශ වෙනකොටම චන්දන සූර්යබණ්ඩාර මහත්මයා ඉතාම හොඳ උපහරණයක් කිව්වා. මේ සමස්ත දේශපාලනය කැටි කරලා නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ කියලා. එතකොට මේක අපේ ජනශ්‍රුතිය එනවා. අපිට මේකේ තොවිලයක් ගැන කතා කරනවා, බෙරයක් ගැන කතා කරනවා, බෙරවායක් ගැන කතා කරනවා. හැබැයි මේ කතාව ඇතුළේ සැඟවුණු චරිතයක් තිබෙනවා. මේ බෙරවායට තමන්ගේ බෙරෙත් නැති වුණේ, බෙරේ ගහලා තොවිලයක් කරගෙන ගතමනාවක් හොයාගන්න බැරි වුණේ ඒ කතා වෙන කපටි නරියෙක් නිසා. එසා මේ දේශපාලන සංසිද්ධියෙත් මෙතෙන්ට රට ඇදලා දාපු කපටි නරියා හෝ නරි දෙන්නා හෝ තුන්දෙනා කවුද කියන එක පිළිබඳව අපි ජනතාව තීරුම් ගන්න ඕනකම තිබෙනවා. දැන් මේ අද අපිට මාතෘකාව තිබෙන්නේ විශ්වාස භංගයෙන් පසු රටේ දේශපාලන තත්ත්වය. මේ විශ්වාස භංගය ඉදිරිපත් කරේ කරුණු 14ක් මුල් කරගෙන. එයින් කරුණු 13ක්ම තිබෙන්නේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳව. ඊළඟ කරුණු තිබෙන්නේ දිගන මහනුවර ඇති වෙච්ච සිදුවීම් වලට ඒ වළක්වා ජන ජීවිත ආරක්ෂා කරන්නට අගමැතිවරයා අසමත් වුණාය කියන එක. ඒ වගේම මේ විශ්වාස භංගය ඉදිරිපත් කරපු කණ්ඩායම බොහොම පැහැදිලිව සඳහන් කරනවා විශ්වාස භංගය අග්‍රාමාත්‍ය අගමැතිවරයාට මෙන්ම එතුමා අග්‍රාමාත්‍ය ධූරය දරන ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද විශ්වාසයක් නොපවතින බවට කියලා. එනිසා සමස්යක් හැටර ගත්තට පස්සේ මේක අගමැතිවරයාට වගේම ආණ්ඩුවටත් එරෙහිව එල්ල වෙච්ච විශ්වාස භංගයක්. අපේ ව්‍යවස්ථාවේ 7 වෙනි පරිච්ඡේදය අනුව තවමත් ශ්‍රී ලංකා ජනරජය ජනාධිපතිවරයෙක් වන්නේ ජනාධිපතිව රජයේ ප්‍රධානයාද, විධායකයේ ප්‍රධානයාද, ආණ්ඩුවේ ප්‍රධානයාද, සන්නද්ධ සේවාන් සේනාධිනායකයද වන්නේ. එනිසා මේ විශ්වාස භංගය අගමැතිවරයාට, ජනාධිපතිවරයාට වගේම සමස්ත ආණ්ඩුවට එරෙහිව ආපු විශ්වාස භංගයක්. ඇත්තර මේ ආණ්ඩුව විශ්වාසය භංග කරගත් ආණ්ඩුව. හැබැයි ඒ විශ්වාසය භංග කරගෙන තිබෙන්නේ මේ විශ්වාස භංගයට අස්සම් කරපු අයගේ නෙමෙයි. මොකද මේකට අස්සම් කරපු විමල් වීරවංශගේ හරි උදේගම්මන්පිලගේ, ජොන්ස්ටන් ප්‍රහාන්දුගේ, රෝහිත අබේගුණවර්ධනගේ, කුමාර් වෙල්ගමගේ, ලොහාන් රත්වත්තගේ, මහින්දාන දළුජුමගේගේ මේ කණ්ඩායමේ විශ්වාසයක් මේ අගමැතිවරයා, මේ ජනාධිපතිවරයා, මේ ආණ්ඩුව ගැන කවදාවත් තිබුණේ නැහැ. මේ ආණ්ඩුව පිළිබඳව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරලා නව ආණ්ඩුවක් පත් කරලා රටට අලුත් දෙයක් වෙයි කියලා විශ්වාසයක් තිබුණේ 2015 ජනවාරි 8 වෙනිදා ඡන්දේ දීපු 162 ජනතාවට. ඒ ජනතාව විශ්වාස කරා යහපාලනය කියන හඳුන්වන ඒ ආණ්ඩුව විසින්. එක පැත්තකින් මේ අසස්සාලි මහත්මයා කියපු විදිහට හොරු අල්ලයි කියලා, ඒ කියන්නේ පැරණි හොරු, ඒ වගේම අලුත් ආණ්ඩුව හොරකම් නොකරයි කියලා, ඒ වගේම අනාගතය වෙනුවෙන් හොරකම් වළක්වන යාන්ත්‍රයක් සකස් කරයි කියලා. ඒතකොට යහපාලන එක පැත්තක් තමයි හොරකම් ඇල්ලීම සහ හොරකම් නතර කිරීම. ඒ වගේම අනිත් පැත්තෙන් විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිද්ධ කිරීම. මේ කාරණා දෙකම ගත්තට පස්සේ අර 162ක ජනතාවගේ විශ්වාසය මේ ආණ්ඩුව විසින් පළුදු කරලා තිබෙනවා. ඒකට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, සමස්ත ආණ්ඩුවත් ඔබ කියන්න ඕනේ. මේවක් දිහා බලන් හිටපු 162ක ජනතාව තමන්ගේ පළුදු විශ්වාසය, තමන්ගේ විශ්වාස භංගත්වය පහුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කරා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට 151 ඉඳලා 136 දක්වා පහුබයින් සිද්ධ වුණේ. ජනාධිපතිවරයා 113කින් ඡන්දෙන් සෑහීමට පත් වෙන සිද්ධ වුණේ. ජනතාව තමන්ගේ විශ්වාසයේ පළුදු වීම පෙන්නුම් කරා. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී ඔළු ගෙඩි ගානෙන් අපිට බැරි වුණා මේ ආණ්ඩුවට එරෙහිව තියෙන විශ්වාස භංගත්වය ප්‍රකාශයට පත් කරන්නයි. ඒ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි හරියට කළ මොනව වුණත් මේ ආණ්ඩුව කියලා කියන්නේ ඒ 162ක ජනතාවගේ විශ්වාසය පළුදු කරගත්ත, ඒ විශ්වාසය භංග කරගත් ආණ්ඩුවක්. සුතී